වසර 39කට පසු මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලේ තරඟකාරී අංශය නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික චිත්‍රපටයක් සුදුසුකම් ලබා තිබෙනවා. ඒ මෙරටදී සම්පූර්ණයෙන්ම මුහුදේ රූගත කිරීම කළ මාරියා චිත්‍රපටයයි. මාරියා බලමු අද එන්ටර්ටේන්මන්ට් 24 තුලින්. රොසෙල්වේ මොස්කව් නුවර පැවැත්වෙන අන්තර්ජාතික සිනමා උළෙලේ තරුණකාරී ඉසව්වට ශ්‍රී ලාංකික චිත්‍රපටයක් සුසුකම් ලබා තිබෙන්නේ මේට වසර 39කට පෙරයි. 1983 දී යුගාන්තයේ චිත්‍රපටයට එම අවස්ථාව හිමි වුණා. මෙවර පැවැත්වෙන 44 වන මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලේ තරුණකාරී ඉසව්ව නියෝජනය කිරීමට අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ මාරියා චිත්‍රපටය සමත් වුණා. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සියලු දර්ශන මුහුද මැද රූගත කර ඇති මෙම චිත්‍රපටයේ කිසිඳු කාන්තා භූමිකාවක් අතුලත් නොවීමත් විශේෂත්වයක්. ඉන්දුනීසියානු ධීවර කණ්ඩායමක් මොහුන දුන් අත්දැකීමක් මාරියා චිත්‍රපටයට තේමාව වුණා. මහින්ද්‍ර පෙරේරා, හේමල් රණසිංහ, අශාන් ඩයස්, දර්ශන් ධර්මරාජ් අතුළු පිරිසක් මාරියා චිත්‍රපටය සඳහා රංගනයෙන් දායකත්වය සපයනවා. චන්න දේශප්‍රිය කැමරාකරණයෙන්ද දිලන්ත පෙරේරා සංස්කරණයෙන්ද දායක වී ඇති මාරියා චිත්‍රපටයේ තිර රචනය හා අධ්‍යක්ෂණය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ අරුණ ජයවර්ධන විසින් සිදු කළා. චිත්‍රපටයේ නිෂ්පාදනය කළේ ඉන්ද්‍රජිත් සිල්වායි. මාරියා මංගල දැක්ම රුසියාවේ මොස්කව් නුවර පැවැත්වෙන අන්තර්ජාතික සිනමා උළෙලේදීම පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.